Nippon Paint, premium wood care solutions. වෙළඳ කටයුතු අමාත්‍ය ගරු නලින් ෆනන්ඩු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිල හඳුන්වා දීමක්. පසුගිය කාල පරිච්ඡේදය තුළදී ඉතා විශාල ලෙස ඉහළ නැගලා තිබුණ විනිමය අනුපාතය විනිමය මිල පහතර ගමන් කරමින් තිබෙනවා. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. මීට වර්ෂ දෙකකට පෙර එවන්ත බූල්ලේ අර්බුදයේ යටතේ උන්ඩියල් ක්‍රමයට තොග වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී ඩොලරයක් සඳහා රුපියල් 420ක් ගෙවලා භාණ්ඩ ආනයනය කළ පිටකොටුව ඇතුළු තොග වෙළඳපොළ වෙළඳුම් විසින් උන්ඩියල් ක්‍රමයටයි සල්ලි යව්වේ යවන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඊට පසුව ජාත්‍යන්තර බූල්ලේ අර්බුදයේ විස්තීර්ණ ණය ගිවිසුමෙන් පසු ක්‍රමක්‍රමයෙන් මුදලේ අගය ස්ථාවර වෙලා දැන් 305 300 200 ගණන් වෙනකන් 285 304 ස්ථාවර මට්ටමකට විනිමය අනුපාතය ඇවිල්ලා තියෙනවා. එවිට ආනයන සඳහා ගෙවිය යුතු රුපියල් මිල අඩු වෙලා තියෙනවා. මේ රුපියල් මිල අඩුවීමේ වාසිය එලෙසින් පාරිභෝගිකයට ලැබිලා නැහැ කියලා. ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් Toyota ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි. දීර්ඝ කාලීන මැසිවිල්ලක් තිබෙනවා. ඒ නිසා ආනයනය කිරීමේදී මිල රක්ෂණ ගැල්කුලිය CIF මිලත් එයට එකතු වෙන බදු මුදලත් තොග වෙළඳුන් සබා ගන්න ලාභ ප්‍රමාණයත් පිළිබඳ මිල වෙළඳ අමාත්‍යාංශය විසින් පාරිභෝගික අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනවා. එවිට මහජනතාවටත් අනිකුත් සිල්ලර වෙළඳ ආයතන හා අනිත් පාර්ශ්වයන්ටත් ඒ මිල පිළිබඳ දැනුවත් බවක් ඇති වෙනවා. ඒ නිසා එවැනි මිල සූත්‍ර ක්‍රමයක් මහජනතාවට දැනුවත් කරන සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව භාණ්ඩ වර්ග කීපයක අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ නමයක් දක්වලා තිබුණා. සීනි, තිරිඟු පිටි, අල, ලූණු, මිරිස්, පරිප්පු යනාදී වශයෙන් භාණ්ඩ වර්ග නමයක් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මෙලෙසින් මිල ගණනය කළ ඉදිරිපත් කරන්න වෙළඳ ඇමැතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා.